ආයිබෝවන් සෙනා කිචන බලන සියලු දෙනා ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. මම අද කියලා දෙන්නේ කස්ටඩ් මාබල් පුඩින් එකක්. දැන් ඔරෙන්ජ් ගෙලි එකෙන් මේ සැහැදි හතරක් දාගන්නවා. හතරක්. දැන් ඒකට ජෙලටින් මේ හැඳි තේ හැඳි භාගයක් දාගන්නවා. මේ සැහැඳි හතරට තේ හැඳි භාගයක්. දැන් මේකට උතුරන වතුර දානවා. උතුරන වතුර කෝප්ප භාගයක් වගේ දානවා. දාලා මේක හොඳට කලවම් කරගන්නවා. චීනිත් මේ සැඳි හතරක් වගේ දානවා. රසානුවාල වෙනස් කරගන්න මම හතරක් දෑවා. දැන් මේක හොඳට කලවම් කරලා ලිපේ තියනවා. ටිකක් රස්නේ දෙන්න ඕනේ. උණු වතුරෙන් විතරක් මදි. රස්නේ එක තමයි දිය දෙන්නේ. මේක දිය කරගන්නවා. දැන් මේ ඇපල් ජෙලි ටිකක් ගත්ත එකට උතුරන වතුර ටිකක් දානවා. මේක හොඳට දිය කරගන්න. මේකට සීනි ටිකක් එකතු කර ගන්නවා. රසානුව සීනි එකතු කරගත්තා. මම ගෙලි මේස හැන්දි හතරට සීනි මේස හැඳි හතරක් එකතු කරගත්තා. ඉක්මට මිදෙන්න ඕන නම් ජෙලටින් ටිකක් එකතු කරගන්න. ජෙලටින් හැඳි භාගයක් වගේ එකතු කරගත්තා. දැන් මේක හොඳට දිය කරන්න. හොඳට දිය කරලා ලිපේ තියා රත් කරගන්න. එතකොට ඉක්මන් දැන් මේ මිශ්‍රණය ටිකක් වෙලා ලිපේ රත් කරගන්නවා. ලිපේ තියා රත් කරගෙන මේ බොක්ස් එකට දානවා. දැන් කස්ටඩ් එකක් හදා ගන්නවා. කස්ටඩ් එකට කස්ටඩ් පවුඩර් මේ සැහැඳි දෙකයි තුනයි හතරක් ගත්තා. ඊළඟට ඒකට ගන්නවා සීනිත් මේ සැඳි හතරක්. ඒක හොඳට කලවම් කරගන්න. කරගෙන මිල්ක් පවුඩර් මේ සැඳි හතරක්.
විතර. දැන් මේක හොඳට mix කර ගන්නවා. මදක් නිමුණු උණු වතුර. දැන් මේක කලවම් කර ගන්නවා. හොඳට කලවම් කරගෙන මදක් නිවුණු වතුර කෝප්පයක් දැව. වතුර කප් එකක් දාලා හොඳට කලවම් කරනවා. මේක කලවම් වුණාට පස්සේ ලිපේ තියා ගන්නවා. ලිපෝන් කරගෙන මේක පොඩ්ඩක් උයා ගන්නවා. මේකට ලුණු සල්පෙකුත් එකතු කර ගන්නවා. මේක කැටි කැටි නොගැසෙන්න හැඳියාගත් පසු දැන් මේකට කැන්ඩිඩ් පීල් ප්ලම්ස් ටිකක් එකතු කර ගන්නවා. ලිප ඔෆ් කරලා තමයි මේ ටික එකතු කරන්නේ. මේ ටික එකතු කරලා දැන් මේ කලින් හදාගත්ත ඩෙලි මිශ්‍රණයට දාගමු. ගොඩක් හයි වෙන්න දෙන්න එපා. ඇපල් එකට උඩින් මේ ලේක දානවා. පරිස්සමෙන් ෆ්‍රිජ් එකේ ටික වෙලාවක් තියලා ගත්ත ඇපල් එක ජෙලි මේක උඩට දානවා. ෆ්‍රිජ් එකෙන් ගත්ත කස්ටඩ් මිශ්‍ර ජෙලි පුඩින් එක. මේක මාබල් පුඩින් එක. ජෙලි මිශ්‍ර කස්ටඩ් මාබල් පුඩින්. දැන් ඔරෙන්ජ් මිශ්‍රණේ උඩින් දානවා. කස්ටඩ් මිශ්‍රණයට උඩින් ඔරෙන්ජ් මිශ්‍රණේ දානවා. ඔරෙන්ජ් ජෙලි මිශ්‍රණේ දාගන්නවා. මේක මේ හොඳට කොටන්න ඕන, නැත්නම් ඇතුළට යන්නේ නැහැ. කපනකොට පලිපල ගෑරුපුවේ මේ වගේ ඩැමේජ් කරන්න ඕන, නැත්නම් මාබල් වෙන්නේ නැහැ. පලිපලට ගියේ නැත්නම් මාබල් වෙන්නේ නැහැ නේ. ඔරෙන්ජ් ලේ කුඩින් දානවා. කස්ටඩ් එකට මැච් වෙනවනේ ඔරෙන්ජ්. ඒ නිසා තමයි මම උඩට ඔරෙන්ජ් ලේ එක දාගත්තේ. දැන් මේක අපි ෆ්‍රිජ් එකෙන් තියා ගන්නවා. මේ සාගා දාගත් මාබල් පුඩින් එක කස්ටඩ්
marshmallow jelly pudding එක බලමු දැන් බලමු අනිත් පැත්ත ගහලා මේ හදාගත් marble jelly pudding එක බලමු ඔයාලත් මේ වගේ හදන්න හදලා බලලා අමුත්තන් විශේෂ අමුත්තන් ආපු වෙලාවක ලොකු වීඩියෝමක් කියන්නේ නැහැ මේකට හදන්න හදලා රසණක් මට ලයික් එකක් දෙන්න කමෙන්ට් එකක් දෙන්න මම ඒවට සටහන් සමග එකතු වෙන කැමති නම් subscribe කරන්න බොහොම ස්තුතියි